අයිබෝන් අද අපි කතා කරමු මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගැන. විශේෂඥ වෛද්‍යවරයෙකු කීර්ති ශේෂ භවෝපගත මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා සුනිල් නන්දරාගත්ත 1945 නැත්නම් 6. ඉතින් මේ මාත නිවස සැරබේ ලංකම්මා හැම සත වෙතනම් මාලා යන දිවසේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මෙලොව එළිය දකින්නේ 1929 ඔක්තෝබර් මාස 31 වෙනිදා. ඒ දකුණු පළාතේ ගාල්ල හික්කඩුව ප්‍රදේශය. දකුණු පළාතේ මේ ඉපදිලා දකුණු පළාතේ අහංගම් කියන ගමේ කුඩා කාලගත කරන නන්දදාස කෝදාගොඩ අහංගම් පන්සලෙන් තමගේ මූලික අධ්‍යාපනය හදාරනවා. පළමු වසර දෙකේ අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ නාලන්ද විද්‍යාලයට තමගේ අධ්‍යාපන කටයුතු සඳහා නන්දදාස කෝදාගොඩ නතරත් වෙනවා. නන්දදාස කෝදාගොඩයන්ගේ දෙමාපියන් ඔහුව නැවත ගාල්ල දිස්ත්‍රික්කයට රැගෙන ඇවිල්ලා දෙමළ ලෝක යුද්ධ සමයේදී ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කරනවා. ඔහු තම ද්විතීක අධ්‍යාපනය මහින්ද විද්‍යාලයෙන් අවසන් කරලා මෙරට මෙතෙක් පවතින ජීව විද්‍යාංශයේ ඉහළම ප්‍රතිඵලය ලබාගෙන අද දක්වාම පවතින ජීව විද්‍යාංශයේ ඉහළම ප්‍රතිඵලය ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුළත් වෙනවා. 1956 ඔහු වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යවේදී උපාධි එහෙම නැත්නම් MBBS ඩිග්‍රී කම්ප්ලීට් කරලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳෙනවා. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳීමෙන් අනතුරුව ගාල්ල කොළඹ කරවනල්ල කියන රජයේ රෝහල්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරනවා. 1959 මහාචාර්ය කෝදාගොඩ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නීති විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඊට පස්සේ රාජකීය වෛද්‍ය විද්‍යාලය 1973 වසරේදී මහාචාර්ය කෝදාගොඩයන් වෙත සිය ශිෂ්‍යත්වයේ විරණමන බල. මහාචාර්ය කෝදාගොඩ තමන්ගේ වෛද්‍ය උපාධිය ලබාපු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්තව කොළඹ වෛද්‍ය පීඨයටම කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් තේරිපත් වෙනවා. තමන් ඉගෙනගත් වෛද්‍ය පීඨයේම කතිකාචාර්යවරයෙකු වශයෙන් මුලින්ම ඔහු කටයුතු කරනවා. පසුව ඔහු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. පසුව 1985 නොවැම්බර් 85 නොවැම්බර් මාසයේදී අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස ඔහු තේරිපත් වෙනවා. 1994 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවටත් ඔහුපත් වෙනවා. මහාචාර්ය කෝදාගොඩ විසින් තමයි දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අදාළ තේමා ගීතය රචනා කරන ලද්දේ.